පස්සෙත් එක චුට්ටක් එක කියලාම ගමු මේක. මෙව හරිද? මෙවර ජනාධිපතිවරණයට ලංකා මෙවර ජනාධිපතිවරණය ලංකා ජාතික පෙරමුණ නියෝජනය කරමින් තමයි මම අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙලා තියෙන්නේ. අපි ලංකා ජාතික පෙරමුණ විදිහට ගොවි සංවිධාන, වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සැදුම්ලත් පුළුල් බලවේගයක් එකතු වෙලා තමයි මූලික වශයෙන් දේශපාලන විග්‍රහය ඉදිරිපත් කරේ. මෙතෙන්දී අපි බලාපොරොත්තු වුණේ මේ රටේ නිදහස ලබා ගත්තාට පස්සේ රාජ්‍ය නායකින් විවිධාකාරයෙන් පත් වෙලා රටට හොඳ හා නරක සියලුම දේ එක් කරලා අද මේ වෙනකොට රටේ තියෙන යථාර්ථයට මුහුණ දෙන්න පුළුවන් කොයි විදිහේද නායකෙක් පත් වෙන්න ඕන කියන කාරණා. ඒ නිසා අපි මූලික වශයෙන්ම රටේ තියෙන ගැටලුව හඳුනගෙන තියෙන මූලික කාරණා හතරක් විදිහට එකක් තමයි බටහිර හඳුන්වා දුන් ආර්ථිකය අපි යන්නේ. බටහිරින් හඳුන්වා දුන් ආර්ථිකයත් එක්ක ලිබරල් ආර්ථිකයට අවශ්‍ය වෙන දැනුම එකතු කරපු රටක් විදිහට තමයි අපි මේ යන්නේ. අනිත් එක බටහිර දැනුම මත ආවඩන ජාතියක් බවට පත් වෙච්ච රටක්. අනිත් එක තමයි රටේ දේශපාලනය හා ආර්ථිකයේ තීන්දුව වෙන්නේ ඉන්දියානු හා බටහිර බලපෑමට අනුකූලව. ඒ නිසා මේ රටේ රාජ්‍ය නායකයෙක් පත් වෙනවා නම් අද වෙනකොට අපේක්ෂකෝ 35 දෙනෙක් ඉන්නවා. මේ 35 දෙනාගෙන් එක්කෙනෙක් ජයග්‍රහණය කරනවා 17 වෙනිදා වෙනකොට. මම ඉතා පැහැදිලිව කියනවා මේ රටේ රාජ්‍ය නායකයෙක් පත් කරනවා නම් ඒ පත් කරන රාජ්‍ය නායකයාට අනිවාර්ය වගකීමක් තියෙනවා රට ගොඩ නැගීම. මොකද පසුගිය කාල පරිච්ඡේදය තුළ විවිධ න්‍යාය පත්‍රයන් ආවා, විවිධ වැඩසටහන් ආවා, විවිධාකාරයෙන් රටේ දුප්පත්කම නැති කරන්න යෝජනා කරා, කතා බහ කරා, මේ එකක්වත් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න බැරුණා. වේදිකාවට නැගලා ජනතාවගේ ප්‍රසාදය මත ජනතාව විසින් රාජ්‍ය නායකව පත් කරා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය පත් කරා, ප්‍රේමදාස මැතිතුමා පත් කරා, මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කරා, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් කරා. මේ සියලුම දෙනා අඩු වැඩි වශයෙන් වේදිකාවට නැග්ගා, වේදිකාවෙන් බැහැලා ගියා. රටේත් එතනමයි. රටේ ජනතාව එක කණ්ඩායමක් අත්හරිනවා, තව කණ්ඩායමක් වැළඳ ගන්නවා. එක කණ්ඩායමක් අත්හැරලා ඊළඟ කණ්ඩායම වැළඳ ගන්නකොට රටේ ජනතාව මහත් හරසර දීලා ඒ කණ්ඩායම වැළඳගෙන ආවඩනවා. හැබැයි අද වෙනකොට අපේ රටේ තියෙන මූලික ප්‍රශ්න හඳුනාගෙන ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න එකදු අපේක්ෂකයෙක්වත් තවම තමන්ගේ යෝජනාව ඉදිරිපත් කළා නැහැ. මොනවද ඉදිරිපත් කරපු යෝජනා? මම දැක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අනුරාධපුර මංගල රැලියේදී කිව්වේ මොකද්ද? ගොවින්ට නිකම් පොහොර දෙනවා කියලා. ආහාර සුරක්ෂිතතාවය ඇති කරන්න නිකම් පොහොර දුන්නා කියන එක උත්තරයක්ද කියලා අපි අහන්නේ. ආහාර සුරක්ෂිතතාවය ජාතියක තියෙන ප්‍රධානම කාර්යය. එතකොට පොදු ජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරනවා මම බලයට ආවට පස්සේ 17 වෙනිදා ඉඳලා මේ රටේ ගොවියාට නිකම් පෝර දෙනවා කියලා. හැබැයි ගොවියා නිකම් පෝර ඉල්ලුවේ නැහැ. නිකම් පෝර දෙනවා කියනවා. රාජ්‍ය සේවකයා කියනවා වැටු වැඩි කරන්න කියලා. ඊට පස්සේ අනිකුත් අය වෙන වෙන බදු සහන ඉල්ලනවා. ව්‍යාපාරිකයා බදු සහන ඉල්ලනවා. ගොවියාට නිකම් පෝර දෙනවා. ව්‍යාපාරිකයාට බදු සහන, ගොවියට නිකම් පොහොර, රාජ්‍ය සේවකයාගේ වැටුප් වැඩි කිරීම ඇතුළු මෙන්න මේ සහන මල්ලක් පෙන්නනෝ මේ රට දියුණු කරනවායි කියන අපේක්ෂකයෝ. මම අහනවා මේ රටේ ජනතාවගෙන් තමුන්නාන්සලා මේ කියන සියලුම කෙටිකාලීන සැනසීම් ලබා ගන්නේ මේ රටේ තමුන්නාන්සලාගේම සල්ලි වලින්. පොහොර සහනාධාරය අත්හැරලා නිකම් පොහොර දුන්නොත් ඒත් ඒ මුදල ගෙවන්නේ මේ රටේ ජනතාව. බදු සහන දුන්නත් ඒක ගෙවන්නේ මේ රටේ ජනතාව. වැටුප් වැඩි කරත් ඒක කරන්නේ මේ රටේ ජනතාව. ඒ නිසා මම කියනවා පොදු ජන පෙරමුණේ අපේක්ෂකතුමාට ඉතා පැහැදිලිව තමුන්නාන්සේ මහා ජනගඟක් ඉස්සරහට ගෙනල්ලා මේ රටේ මිනිස්සුන්ට මේ ඉදිරිපත් කරපු එක නැවත කල්පනා කරලා බලන්න. මේ රටේ මෝඩයෝ නෙවෙයි ඉන්නේ, මේ රටේ ඉන්නේ බුද්ධිමත් ජනතාවක්. දැන් බඩට ඡන්දි ඉල්ලන එක නතර කරන්න, දැන් ජාතිය ගොඩනගන දුප්පත්කම නැති කරන විදිය මොකද්ද කියලා මේ රටට කියන්න ඕන. ඒක නොකිය යන්න බෑ. අනිත් පැත්තෙන් අරගෙන බලන්න සජිත් ප්‍රේමදාස මහත්තයා. සජිත් ප්‍රේමදාස මහත්තයා ඡන්දෙ ඉල්ලනවා. හැදෙන ආණ්ඩුව මොකද්ද? මේ අපේක්ෂකයන් බලයටපත් වුණාට පස්සේ රාජ්‍ය නායකයනේ. එතකොට රාජ්‍ය නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා වෙනවනම්
රනිල් වික්‍රමසිංහ මැතිතුමා හා මේ පරණ කණ්ඩායම එකතු වෙච්ච ආණ්ඩුව. එතකොට සජිත් ප්‍රේමදාස මැතිතුමා බලයට පත් කරන මේ රටේ ජනතාවගෙන් අපි අහනවා, මහ බැංකුව මංකොල්ල කාපු, මහ බැංකුව මහදවල් විනාශ කරපු ඒ නඩේ එකතු වෙලා ඒ හදන ආණ්ඩුව වෙනසක්ද? වෙනසක් නැහැ. ඒත් ඒකමයි. ඒ නිසා අපි මේ රටේ ජනතාවට ඉතා පැහැදිලිව කියනවා, අද වෙනකොට සජිත් ප්‍රේමදාස මැතිතුමා බලයට පත් වුණත් හැදෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවක් නම් මේ ආණ්ඩුව අද යන ආණ්ඩුවම තමයි මේ යන්නේ. අනිත් පැත්තෙන් අපි කියනවා ගෝඨාභ රාජපක්ෂ මැතිතුමා මේ රටේ රාජ්‍ය නායකයා වුණොත් ඔහු කොහොමද මේ කියන කාරණා ඉෂ්ට කරන්නේ? ඒ නිසා යථාර්ථයට පිටුපාලා ජාතියේ ගමන් මඟ ආපස්සට හරවන්න මේ ඉන්න අපේක්ෂකෝ 35 දෙනාටම අයිතියක් නැහැ. ඒ නිසා අපේ වගකීම වෙන්නේ ජාතියට ඇත්ත කියන්න ඕන. මම ඉතා පැහැදිලි කියනවා, අපි මේ රටේ ලංකා ජාතික පෙරමුණ විදියට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ පළමුව මේ රටේ ජාතිය ගොඩනැගිය යුතුයි. ඒ ජාතිය ගොඩනගන්නාන් සංස්කෘතික විප්ලවයක් කර යුතුයි. ඒ සංස්කෘතික විප්ලවයක් කරනවා නම් මේ රටේ ජනතාවගේ සිතුම් පැතුම් ආකල්පයන් එක හා සමාන පරිවර්තනයකට ලක් කරන්න වෙනවා. ඒ ලක් කිරීමට අසමත් නම් අපි ඔබෙන් අහනවා පෝර සානාධාරයේ දීලා ආහාර සුරක්ෂිතතාවය ගොඩනගන්න පුළුවන්ද? අපි ඔබෙන් අහනවා නිවාසයක් නිකන් දීලා මේ රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන්ද? සංස්කෘතික වශයෙන් එකම සංස්කෘතියක් එකම ජාතියක් බවට පත් කිරීම සඳහා න්‍යාය පත්‍රයේ අංක එක සිද්ධ වෙන්නේ නැත්නම් මේ අපේක්ෂකයෝ සියලුම දෙනා 17 වෙනිදා පරාදයි. දිනන කෙනා කියලා ඡන්දෙන් වැඩි ඡන්ද ගත්තා මම ජනාධිපති කියලා ජනාධිපති වශයෙන් දිවුරුම් දෙන්න පුළුවන්. හැබැයි දිවුරුම් දුන්නට ජාතිය පරාදයි. 2015 බලාපොරොත්තුවම ආපහු බලාපොරොත්තුවක් වෙලා 2015 2016 වෙනකොට නැවත උද්ඝෝෂණ බවට පත් වුණා. එහෙනම් අපි කියනවා මේ ජනාධිපතිවරයා 2019 පත් වෙලා 2020 අප්‍රේල් වෙනකොට ආපහු පාර පුරා පෙළපාලියන විරෝධය දක්වන ජාතියක් බවට පත් වෙනවා නම් ඒ රාජ්‍ය නායකයාත් අර පරණ රාජ්‍ය නායකයන් ගොඩේම ආපහු වේදිකාවෙන් බැහැලා යන්න වෙනවා. ඒ නිසා අපි ජාතියෙන් ඉල්ලා හිටින්නේ මේ කියන ක්‍රියාවලිය වෙනස් කරන්න නම් රටේ වෙනස් කරන්න මහා සංස්කෘතික විප්ලවයක් කර යුතුයි. අනිත් කාරණාව තමයි ආණ්ඩු ක්‍රමයේ වෙනසක් සිද්ධ විය යුතුයි. අපේ ගාව තියෙන්නේ මොකද්ද? අපි මේ සුද්ධ හදලා දුන්න ආණ්ඩු ක්‍රමය තමයි 48 ඉඳලා ආපු ආණ්ඩු ක්‍රමය තමයි රාජ්‍ය නායකයන් විවිධ අවස්ථාවලදී පත්වෙමින් ඇවිල්ලා පවතින්නේ. 72 සිරිමා බණ්ඩාරනායක මැතිනිය විතරයි යම් වෙනස්කමක් කරේ. හැබැයි සුද්ධගේ ආණ්ඩු ක්‍රමයම මේ පත්වෙන ජනාධිපතිවරයාත් කරගෙන යනවා නම් අපි අභියෝග කරනවා ඒ ජනාධිපතිවරයාටත් මේ රටේ ජනතාවගේ උවමනාව ඉටු කරන්න බෑ. ඒ නිසා පරිවර්තන දෙකක් මේ රටේ කිරීම සඳහා ලංකා ජාතික පෙරමුණේ අපි මේ ජනතාව ඉස්සරහට එන්නේ. ඒ එකක් තමයි සංස්කෘතික විප්ලවයක්, සංස්කෘතික වශයෙන් සිතුම් පැතුම් ආකල්පවල පරිවර්තනය කිරීමත්, අනෙත් අතින් මේ පවතින ආණ්ඩු ක්‍රමය වෙනස් කළා නව ආණ්ඩු ක්‍රමයක් ජාතියට හඳුන්වලා දීලා පරිපාලනයත් ආණ්ඩු ක්‍රම ව්‍යුහයත් වෙනස් කරලා යන්න ඕනේ කියන එක තමයි අපේ මූලිකම ඉදිරිපත් කිරීම. ඒ නිසා රට හැමුවේ ජනතාවට මේ කාරණා පැහැදිලි කරගන්න අසමත් නම්, මේ කාරණාවලට උත්තර දෙන්න අසමත් නම් ජාතියක් විදියට තමුන්වහන්සේලා 17 වෙනිදා මේ රටේ ජනතාව පරාද වෙනවා. මේ රටේ ජනතාව 17 වෙනිදා දිනන්න නම් මේ වෙනස් කිරීම් වලට එකඟ නායකයෙක් එක්ක මේ රටේ ජනතාව ඉදිරියට ආ යුතුයි. එසේ නැත්නම් නැවතත් 17 වෙනිදා වෙනකම් මේ රටේ ජනතාව ඒ පක්ෂවලට, ඒ කණ්ඩායම් වලට, ඒ දේශපාලන කණ්ඩායම් වලට එකතු වෙලා ගමන් කරයි. 17 වෙනිදාන් පස්සේ ජනතාව පරාදයි, පත් වෙන නායකයා දුබල වෙනවා. ඕක තමයි ඇත්ත කතන්දරය. ඔව්.